මේ ආයතනය අපි ආරම්භ කරේ මේ ආණ්ඩුව පත් වුණාන් පස්සේ අද මේ ආයතනේ විවුර්ත කරන්නට මට ආරාධනා කරද්දී කිව්වා නව ලෝකයක දොර අරින්න කියලා. මේ නව ලෝකයේ දැනුම ලබා ගන්න ඔබ තමයි ලංකාව දියුණු රටක් බවට පත් කරන්න තියෙන්නේ. අපි 2015 මේක බාරගත්තදී ප්‍රශ්න ගණනාවක් ආර්ථිකයේ තිබුණා. නැග ගන්න බැරි තත්ත්වයක් තිබුණේ ඒත් ආර්ථිකය ස්ථාවරය කරා ආර්ථික දියුණුව ආරම්භ කරා ඒ නිසා අද අපිට කියන්නේ ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් කියලා ඒක පුද්ගල ආදායම ඩොලර් 4000කට වැඩි රටක් අපි දැන් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේ දැනුමෙන් තමයි අපි අපේ ව්‍යාපාර ආරම්භ කළා මේ දැනුමෙන් අපිට පුළුවන් ලෝක වෙළඳපොළ ආක්‍රමණය කළා අපේ භාණ්ඩ සේවා අලෙවි කරන්න අපේ කෘෂිකාර්මයේ නවීකරණය කරන්න අන්න එතනයි අපිට තියෙන අභියෝගය අපි අලුතෙන් හිතලා එතෙන්ට යන්න ඕනේ නැත්නම් අපි වැටෙන්න ඕනේ ඔක්කොම කියන රට ජාතිය බේරා ගන්න කියලා අද තියෙන ත්‍රස්තවාදයක්වත් ආගමක් භාෂාව නෙමෙයි ඊට වඩා තියෙන්නේ අපිට ණය ගෙවලා ණය බරෙන් ඉවත් වෙනවද නැද්ද නැත්නම් කිසි දවසක ජාතික අභිමානයක් අපිට තියෙන්නේ නැහැ හැමදාම ණය ගන්න ඕනේ හැමදාම හිඟා කන්න බෑ අපි තීරණය කරන්න ඕනේ ඊළඟ දශකයේ තුලදී අපි ණය ආපහු ගෙවනවා කියලා අපි තීන්නේ කරන්න ඕනේ අපි හිඟා කන්නේ නැහැ කියලා හැමදාම මේක කරන්න බෑ අන්න ඒකයි අපිට තියෙන අභියෝගය මෙවැනි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳ ඒ පාඨමාලා සඳහා තේරීපත්ව සිටින සිසුන්ද අධ්‍යන කටයුතු සිදු කරන ගුරුරුන්ද මෙසේ අදහස් පළ කළා මේ ආයතනයේ සියලුම දරුවන් පාඨමාලාව අවසානයේ වැඩිදුර පුහුණුවට යොමු වෙනා වගේම සියලුම දරුවන් ඩිප්ලෝමාධාරීන් ආයතනෙන් පිට කරනවා මේ ඩිප්ලෝමාධාරීන්ට කැමති නම් එයාලගේ අවශ්‍යතාවය මත උපාධියක් කරගන්න පුළුවනි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හරහා එහෙම නැත්නම් එයාලට රැකියාගත වෙන්න පුළුවන් විදේශ රැකියා ඒ වගේම ස්වයන් රැකියා ඒ වගේම දේශීය රැකියා ඕනතරම් අප රටේ තියෙනවා ළමයින්ට කැමති විදියට ඒවට යොමු වෙන්න පුළුවන් අතරම තාක්ෂණික වශයෙන් ඉස්සරහට යනකොට අපිට මේ මෙකාට්‍රොනික්ස් රොබෝටික්ස් වගේ උසස් දේවල් වලට යොමු වෙන්න වෙනවා අපිට ලොකු දැනුමක් මෙතනින් ලබා ගන්න පුළුවන් මගේ බලාපොරොත්තුව මෙතනින් ඉගෙනගෙන ඊට පස්සේ මගේ ඩිග්‍රී එක කරලා පස්සේ වෙන රටකට යන්න ඒකට ලොකු පිටුවහලක් වෙනවා මේ රොබෝටික් අංශයේ මේ පාඨමාලාව ඇත්තම මෙගාට්‍රොනික් අංශය ගැන කතා කරනවා නම් මේක ලංකාවට මුලින්ම හඳුන්වා දුන්න තාක්ෂණයක්. මේකෙන් අපිට පුළුවන් රොබෝ සිස්ටම්ස් ප්ලෑන් කරන්න. ප්ලෑන් කරලා ඉස්සරහට එන්න තියෙන තාක්ෂණත් එක්ක එකතු කරලා ඒවා ආයතනවල භාවිතා කරන්න ගන්න පුළුවන්. ලංකාව විතරක් නෙමෙයි පිටරටත් මේක ලොකු ඉල්ලුමක් තියෙන තාක්ෂණයක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණයෙන් ඉදිරියටම ගිහිල්ලා මගේම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන ඒ තවත් දියුණු කරන්න. මේකෙන් අපිට කොරියන් ලැන්ග්වේජ් එක ඒකත් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි වගේ ළමයින්ට කොරියන් ලැන්ග්වේජ් එකත් මේ ආයතනයෙන් ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒකත් අපිට ලොකු වාසනාවක්. අපේ මේ ෆස්ට් බැච් එක මාර්ම වාසනාවන්තයි කියන තමයි අපිට තියෙන්නේ.